Kiranapura Dharana TV. Mamanalle alut nuwara aitihasika Dadimunda Devata Bandara Devalaya kiyuwama Kagalla district e Satara Korla Mahadisave Kendra Sthane lesa salakena bhumiyak medana. Mema pudabima mulinma utpala warna deviyan nisat pasu utpala warna deviyange pariwara deviyan hetiyata salakena Dadimunda deviyan nisat prachalita wu sthanayak hetiyata apita handunwannata puluwan. Ithin api eth kiwwa mama pudgalikama kiwwa viharayata giilla darani upulwan dewal langa pahanak dalwala e deviyangen awasara gamu e bhumiya api tiyana nisa utsave kiyala api kiwwama e kattiyata araksaka ansawata ඒ වෙලාව ජනාධිපතිවරයෙක් කෙනකොට බොහොම ඉක්මනින් පය භාගයක් කෝ භාගයක වැඩසටහනකට එන්නේ. එනකොට වෙලා මදි කියලා කිලින්ම දරිමුණ දේවාලයට ආවා. ඒල උත්සව සභාවට ගිහිල්ලා ඒ උත්සවයේදී මට මතකයි අපි 5 දිනක් විතර අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. විජමු ලොකු බණ්ඩාර මහත්මයා, චන්ද්‍රානන්ද මහත්මයා මමත් ඒ වගේම අපි හිටපු මහනුවර විශ්වවිද්‍යාලයේ බස්නායක නිලමතුමා දිසානායක මහත්මයාගේ කවුරුත් ජීවතුන් අතර නැහැ මම විතරයි ඉන්නේ. ඉතින් ඒ සියලු දෙනාම කතා කරනකල් හුලඟක්වත් තිබුණේ නැහැ. මේ මාරගහේ අතු අපි පෙරදිනේ මල්වත්තේ ඒ විශේෂඥ පිරිස් කරනලා දිරපු අතු සියල්ල මේවත් කරා ආරක්ෂකංශ උපදෙස් බල. නමුත් ප්‍රේමදාස මහත්මයා කතාව කරනකොට හරියටම හුලඟක් මොකුත් නැතුව අමු අතු කැල්ලක් ආරක්ෂකංශ උරට කඩාවැටුණා. Kami kaurut balapurtu nanti dia komare awasane hita pu dia wadah nile metuman eranjen dia rata metuman tahadina dia wale tepatnya nile metuman nila kale madi madu kie kie tinga itu man lat apa sahaja tepatnya lati kira tipu dwe raje me inna idang wala inna ya iwat karan dawat ya itu sadar me vidia itu madu ho hingga raja kari modal lai karakina තලා පෙලන්නවත් නෙවෙයි. රජයෙන් පුළුවන් විශේෂ වැඩ පිළිවෙලක් කරන්න මේ දේවාල විහාර සන්තක දේපලවල ඉන්න අයව කැඳවලා ආකල්පමේ වෙනසක් ඇති කිරීමේ වැඩ පිළිවෙලක්. ඒකට ස්වේච්ඡාවෙන් මම භුක්ති විඳින්න දෙවියන්ගේ දෙයක්. එහෙම නැත්නම් දලදා හඳුන්ට අයිති දෙයක්. මේක හොඳ නැහැ අපි රුපියල් 10ක්වත් ආධාරයක් කරන්න නැතුව මේ දේවාලයට මේක භුක්ති විඳින්නක අපිට සාපයක් වෙයි. අපිට විතරක් නෙවෙයි අපේ પરම්පරාවෙම ආයතන මේක සාපයක් වෙයි කියන චේතනාව ඇති වෙලා සුව කැමැත්තෙන් යම් මේ පරිත්‍යාගය කරන තත්වයක් ඇතිකරන්න රජයට මම හිතන්නේ ආණ්ඩුවකට කරන්න පුළුවන්. අද ගියාට පස්සේ තමයි මහනුවර අඩපණ වෙලා තිබුණ ඇසල පෙරහැර යලිත් පණ දීලා තියෙනවා. දල්දා වංශය හංගාංග හිටපු කාලේ හතුරන්ට බයයි. ඒ නිසා අදටත් අපිට කප රැගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ අලුත් නුවර තමයි මහනුවර ඇසල පෙරහැර. අලුත් නුවර පෙරහැර අපි දින 26ක් පුරා පවත්වනවා. ඒකට අලියතුන් ලංකාවේ එකම තැන නොමිලේ අලියතුන් ලබා දෙන්නේ. දැන් ලංකාවේ සියලුම හිලේ අලියතුන් දරිමුණ්ඩ දෙවියන්ගේ දේවාලය ඉදිරියට ගෙනෙලා වන්දවලා ආශිර්වාදය ලබා ගත යුතුයි කියන මතය එදා ඉඳලා අද දක්වා තියෙනවා.
මෙහෙමතේ අපත් සමග රැඳී සිටිනවා වර්තමානයේ අලුත්ම රජමුණ දේවාලේ තේවාබාර මහත්මයා ඔහු දම්සිරි කරුණාකර මැතිතුමන් අපි ඔහුගෙන් දැනගමු දේවාලේ වතගොඩ ඒ කියන්නේ පෙරණි කතා මොනවද මේ සම්බන්ධයෙන් ආසිත දැනට තේවාබ කරගෙන යන්නේ කෙසේද කියලා ඒ පිළිබඳ තොරතුරු ටිකක් අපි දැනගමු ආයිබන්න ඔබතුමන්ට ආයිබන්න ඔව් ඔබතුමන් දැන් කොයි කාලේ ඉඳන්ද ඇත්තටම මේ දේවාලේ සම්බන්ධ වෙන්නේ ඔබගේ પરම්පරාවෙන් සිට සම්බන්ධ වෙනවද කොහොමද කියලා පොඩක් ඉතිහාසෙ පොඩක් සඳහන් කරොත් මේ පිළිබඳ ඇත්තටම මේ මාමනල්ලේ අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දේවාලය කිව්වහම කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරළ මහ දිසාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන භූමියක් මෙතන. මෙම පුදබිම මුලින්ම උත්පල වර්ණ දෙවියන් නිසාත් පසුව උත්පල වර්ණ දෙවියන්ගේ පරිවාර දෙවියන් හැටියට සැලකෙන දැඩිමුණ්ඩ දෙවියන් නිසාත් ප්‍රචලිත වූ ස්ථානයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ පුදබිම ආරම්භ කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම දෙවැනි පරාක්‍රමබාහු රජතුමන් විසින් දඹදෙණි යුගයේ රජකම් කරන සමයේ වර්ෂ 1200 ගණන්වලදී. මේ භූමිය අයත්ව තිබිලා තියෙන්නේ එම රජතුමන්ගේ අග්‍ර බිසව වූ ගිරිවස සුනේත්‍රා දේවියට. එතුමියගේ බිසව පත්වක් හැටියට තමයි මේ අලුත් නුවර දේවාලයේ පිහිටි භූමිය සැලකෙන්නේ. ඒ බිසව පත්වේ මේ දේවාලය ඉදිකරන්නට හේතුව දෙවැනි පරකුම්බා රජතුමන්ට වැළඳුන බස වික්කල් වීමේ රෝගයක් සම්බන්ධයෙන් සුව නොවීම හේතුවෙන් දෙවුන්දර උපුල්වන් දේවාලය වෙත දේවපතිරාජ අගමැතිවරයා ඇතුළු පිරිසක් ගිහිල්ලා දෙවියන්ට කන්නලව් කරලා දින හතක් පුරා රජුගේ සුවය පතා නොයෙක් පුද පූජා ආදිය පවත්වලා අවසානයේදී උත්පල වර්ණ දෙවියන් පැහැදිලිවම මෙම රජතුමන්ගේ අසනීප තත්ත්වයේ සුව නොවන අසනීප තත්ත්වයක් බවට සිහිනෙන් දැනුම් දීම හේතුවෙන් රජතුමා ඇත්ත තතු ගෙනහැර දැක්වීම නිසා දෙවියන්ට කරන උපහාරයක් හැටියට දඹදෙණියේ රාජමාලිගේ ආසන්නයේදී උපුල්වන් දේවාලයක් ඉදිකරන්නට තීන්දුව කළා. ඒ අවස්ථාවේදී එතුමන්ගේ අග්‍ර බිසව වූ ගිරිවස සුනේත්‍රා දේවියට අයත් වූ මෙම බිසව පත්වේ ඒ ඉදිකරන්නයි කියන එක එම දේවිය විසින් ඒ ඉල්ලීම කරපු නිසා තමයි අලුත් නුවර මෙම පුදබිම ආරම්භ වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම වසර 400කට අධික කාලයක් 1200 ගණන්වල ඉඳලා වසර 1680 දක්වා ඒ වර්ෂය දක්වා අලුත් නුවර විවිධ පුද පූජා ගම්බිම් ගම්වර ලැබමින් විවිධ රජවරුන් විසින් එක් එක් යුගවලදී අලුත් නුවර උත්පල වර්ණ දේවාලයට පුද පූජා ඒ සත්කාර ලැබමින් පැවතියා. ඒ අතරතුර තමයි මේ සීතාවක රාජධානියේ සිට කන්ද උඩරට දක්වා ගමන් කරන මාර්ගය දැන් අද වුණත් අපි දන්නවා රුවන්වැල්ල ඒ වගේම අරන්දර බුලත් කොපිටේ පැත්තෙන් ඇවිල්ලා අරණායකින් මේ අලුත් නුවර හරහා ගිහිල්ලා යන්න පුළුවන් පයින් යන කෙනෙකුට පැරණි මාර්ගයේ මොල්ලිකොඩ ගමෙන් එහා පැත්තට ගියාම කඩුගන්නාවේ ගල විදපු තැන තියෙන රොක් වීව් රෙස්ටෝරන්ට් කියන තැනින් උඩට යන්න පුළුවන්. ඒක තමයි මාර්ගය. ඉතින් මුදුබඩ ප්‍රදේශයේ ඉඳලා මේ සීතාවක රාජධානියත් කන්ද උඩරටත් සම්බන්ධ වුණ මාර්ගයේ සතුරු සේන විශේෂයෙන්ම 1505 පෘතුගීසින් ලංකාවට ආවට පස්සේ කන්ද උඩරට ආක්‍රමණය කරන්න පෘතුගීසින් ඇතුළු අනිකුත් සතුරු සේන ගමන් කරේ බොහෝ දෙනෙක් මේ මාර්ගයේ යනේන ගමන් මේ සතුරු සේන මේ ස්ථානයේ තිබුණ පැරණි උපුල්වන් දේවාලය දැන් අපිට දැක ගන්නට පුළුවන් වර්තමානයේ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ට කැපවුණ දේවාලයේ ඉදිරිපිට තියෙන විශාල මාරගස යට තිබෙන ඒ අත්තිවාරම තමයි
ඒ උපුල්ලුවන් දේවාලයේ තිබුණ තැන. ඒ උපුල්ලුවන් දේවාලය දේවාලය තැන්පත් කරලා තිබුණේ වර්ෂ 1200 ගණන් වලදී දෙවුන්දර සිට වැඩම කරන ලද සුවිශේෂී දේවාභරණ දේවරාජ ප්‍රතිකඩ ඒ වගේම දේව ප්‍රතිමා ආදිය තැන්පත් කරලා තිබුණේ. නමුත් දෙවුන්දර වර්ෂ 505 දී දෙවුන්දර දේවාලය සම්පූර්ණයෙන්ම ගිනිබත් කිරීම නිසා ඒ මුල් දේවාභරණ සුරකී තිබුණ එකම ස්ථානය මේ අලුත්නුවර උපුල්වන් දේවාලය. ඉතින් රජතු කන්ද උඩරට රජකම් කළ සෙන්රත් රජතුමන්ට විශාල සැකයක් බයක් ඇති වෙලා තිබෙනවා මේ ඒ මුල් දේවාභරණ දේවරජ ප්‍රතිකඩ ආදිය විනාශ කරලා දාන්න පුළුවන් මේ අලුත්නුවර තිබුණොත්. ඒ නිසා අපි මෙය මහනුවර රාජ වාසල ආසන්න ස්ථානයකට රැගෙන යා යුතුයි කියලා. ඒක ප්‍රතිපලයක් හැටියට තමයි 1680 දී මේ දේවාලය උපුල්වන් දේවාලය මහනුවරට රැගෙන ගියේ. ඒ රැගෙන යාමෙන් අනතුරුව තමයි පුල්වන් දෙවියන්ගේ පරිවාර දෙවියන් වෙනුවෙන් කැපවුණ පල්ලේ දේවාලය. ඒ ස්ථානයේ තිබුණ පල්ලේ දේවාලය වෙනුවෙන් වෙනම දේවාලයක් දැඩිමුණ්ඩ දෙවියන්ගේ මේ වර්තමාන දේවාලයේ තියෙන භූමියේ පහළ වීදියට බහින කොටසේ පහළ මළුවේ අපිට අදත් දැක ගන්නට පුළුවන් වෙනවා ගලක් උඩ තියෙනවා දේවාලයක් ඒකට කියන්නේ ගල බිඳ ඉදිකරන ලද දේවාලය එහෙම නැත්නම් පත්තිරිපුව කියලා. ඒ පත්තිරිපුව කියන ඒ දේවාලය තමයි දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් ප්‍රථමයෙන්ම ඉදිකරන ලද දේවාලය. ඉතින් ඒ දේවාලයත් ඉන්පසු ඉදි වුණ වර්තමානයේ දැඩිමුණ්ඩ දේවාලයත් මේ ඔක්කොම සම්බන්ධ කරලා ගත්තාම වර්ෂ 800කට එහා ගිය ඉතිහාසයකට නෑකම් කියන ස්ථානයක්. ඉතින් ඒ නෑකම් කියන ස්ථානේ අපිට විශේෂයෙන්ම අර උපුල්වන් දේවාලයේ තේවාව ආදී කටයුතු කරපු පිරිස් සියල්ලම මහනුවරට ගියා. එහි පරිවාර දේවාලයේ පල්ලේ දේවාලයේ රාජකාරී කටයුතු කරපු පරම්පරා දෙකක් ඉන්නවා. එක පරම්පරාවක් තමයි අපි නියෝජනය කරන වීදියේදර පරම්පරාව. ඒ වගේම අනික් පරම්පරාව දිසානායක වන්නකුරාල්ලාගේ පරම්පරාව. ඉතින් දැන් ඒ කාලේ මේ දෙකොල්ලම එකට කටයුතු කළත් වර්ෂ 1947 දී යම් මතභේදාත්මක තත්වයක් ඇති වෙලා එවකට හිටපු මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නෙළුමේ සීබී නුගවෙල මැතිතුමත් ඒ වගේම තේවාව කටයුතු කරන අයත් අතර නඩුවක් ගිහිල්ලා ඒක සුප්‍රීම් උසාවිය දක්වා ගිහිල්ලා අද නවනීති වාර්තාවල පවා ඇතුළත් වෙලා තියෙනවා. වර්ෂ දෙකෙන් දෙකට මේ පරම්පරා දෙකට තට්ටු මාරු ක්‍රමයට මේ තේවාව භාරකාරත්වය ලබා දිය යුතුයි කියන අධිකරණ තීන්දුව මත අපි ඒ පරම්පරාවලට අයත් පිරිමි වැඩිමහල්ම පිරිමි දරුවන් විසින් මේ කටයුතු කරගෙන යනවා. එතන ඉදිරියේ පන්සලක් විහාරස්ථානයක් පිහිටලා තිබෙනවා. ඒ ඇත්තටම මේ ඓතිහාසික විහාරස්ථානයක්ද නැත්නම් වර්තමාන ඉදිකර විහාරස්ථානයක්ද කියලා දැනගන්න ඕනේ. ඇත්තටම මේ විහාරස්ථානය ගැන කතා කරනකොට දෙවෙනි පෙරකුම්බා රජතුමන්ගේ කාලයේදී මේ විහාරස්ථානයක් මුල් කරගෙන තමයි මේ දේවාලය ඉදි වෙලා තියෙන්නේ. දැන් අපේ මේ වත්මන් දැඩිමුණ්ඩ දේවාලයේ ඉදිරියේ තියෙන කන්දේ උඩුගල කන්ද කියන එකේ කන්දේ තියෙනවා ලෙන් විහාරයක්. ඒ ලෙන් විහාරයේ තමයි දෙවෙනි පෙරකුම්බා රජතුමන්ගේ යුගයේ උපුල්වන් දේවාභරණ දෙවුන්දර සිට වැඩම කළාට පසුව ප්‍රථමයෙන්ම දේවාලය ඉදිකරන තුරු තැන්පත් කරලා තියෙන්නේ. ඒ විහාරස්ථානය පාලනය වෙලා තියෙන එකට අස්සද්දනා පිරිවෙන හැටියට අලුත්නුවර ප්‍රචලිත වෙලා තිබුණ පරිවෙනාධිපති හාමුදුරන් වහන්සේ යටතේ ඉන් පසුව එම විහාරස්ථානය කාලයකදී එම විහාරස්ථානය පැවතිද්දී කීර්තිශ්‍රී රාජසිංහ රජතුමන්ගේ යුගයේදී මේ දේවාලය ඉදිරිපිට දැම්මේ තියෙන ඔබතුමා අසන විහාරස්ථානය ඉදි කරලා තියෙනවා. ඒ විහාරස්ථානයත් හිඟුල රාජමහා විහාරයත් එකම දිනේ උදේට දානේ පිළිගන්වලා මහා සංඝයා වහන්සේට හිඟුල රජමහා විහාරය පූජ කරලා රජතුමා දහවල් දානය අලුත්නුවරදී පිළිගන්වලා මහා සංඝරත්නය වෙත මේ විහාරස්ථානය සංඝ සතු කරයි කියන එක තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කියනවා මේ හඳගල කියලා ස්ථානයක සඳහන් වෙනවා. ඒ මොකද්ද ඇත්තටම ඔබතුමා සඳහන් කළොත් වටන ඇත්තටම මේ ඉරත් හඳත් කොටලා තියෙන මේ ගල මේ භූමියේ වෙනම දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් දේවාලයක් දේවාලය මහනුවරට රැගෙන යෑමෙන් අනතුරුව
උපුල්වන් දෙවියන්ගේ ඒ ප්‍රධාන දේවාලයේ පරිවාර දේවාලයේ හැටියට තිබ්බ දඩිමුණ්ඩ දේවාලය. දඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් වෙනම දේවාලයක් ඉදිකරන්න ගිය අවස්ථාවේදී දැන් අදට අපිට දකින්න ලැබෙනවා මේ භූමියේ ගල බිඳ ඉදිකරන ලද දේවාලය කියලා. ඒ දේවාලය ඉදිකරන්න යනකොට විශාල ගල් පර්වතයක් ගල් තලාවක් මතුවෙලා ඒ ගල් තලාව ඉවත් කර ගැනීම සඳහා උත්සාහයන් වල යෙදී ඉන්න අවස්ථාවක ඒක විශාල හාස්කමක් හැටියට තමයි සැලකන්නේ. එක් රැයකින් දශක දේශයකින් පැමිණි යක්ෂ ගෝත්‍රික ජනතාව විසින් ගොරහෙන හඬලමින් එම ගල් තලාව ඉවත් කරලා දේවාලය ඉදිකරන්නත් ඒ වගේම මළුව සකස් කරගන්නත් අවශ්‍ය පරිසරය හදලා දුන්නයි කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒකේ ගල බිඳි ඉදිකරන ලද දේවාලයේ හදලා තියෙන ස්ථානේ අනික් කෙළවර මේ හඳ ඉර හඳ ගල තියෙන ස්ථානයත් ඉතිරි කරලා තියෙනවා. ඒ සිද්ධිය සිහිපත් කරන්න මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගල බිඳ ඉදිකරන ලද දේවාලයේ ඉස්සහැලිවල ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. පූජා භූමියවට කක්කරේ යම්කිසි සිදුවීම් වෙලා තිබුණාද දේව හාස්කම් වෙලා තිබෙන බවට සාක්ෂි සඳහන් කිරීමට පුළුවන් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවද? ඇත්ත වශයෙන්ම මේ දේවාලයේ ඉතිහාසයේ ගත්තහම විවිධ ප්‍රසිද්ධ කතන්දර තියෙනවා. වගේම අදටත් ඒ හාස්කම් අපිට අහන්න දකින්න ලැබෙන්නේ දෙවියන් එක්ක ප්‍රතිපත්තිගරුකව වැඩ කරන අයත් එක්ක තමයි අපිට අහන්න ලැබෙන්නේ. සමහර අය කවදාවත් අඩුම තරමින් පන්සිල් රකින්නේවත් නැතුව රක්ෂණිකව දේව ආශිර්වාදයේ බලාපොරොත්තුවෙන් එන ක්‍රමවේදයක් තමයි බොහෝ දෙනෙක්ගේ. ඉතින් ඒ අතරතුර වසරකට සැරයක්වත් මෙහෙට එන්නේ නැති නමුත් තමන් ගෙදර ඉඳලා ඒ අවශ්‍ය ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙලා දෙවියන්ගෙන් යම් ඉල්ලීමක් කරොත් කවදාවත් දෙවි හාමුදුරුවෝ හක බලලා නැහැ. ඒ අනුව අපි ඓතිහාසික විත්ති වල විශේෂම මේ දේවාලය දඩිමුණ්ඩ දේවාලය ඉදිකරන ලද පිළිම තලව්වේ අධිකාරම්තුමන් මොල්ලිගොඩ අධිකාරම්තුමන් ආදී ඒ අධිකාරම්තුමන්ලා මේ දේවාලය ඉදිකරන්නත් හේතුවක් වෙලා තියෙන විශේෂ හාස්කමක් හැටියට. මොකද එතුමන්ලා රටින් පිටුවහල් කරන්නට නියෝග කරලා තිබුණ අවස්ථාවක මේ දඩිමුණ්ඩ දෙවියන්ට ඇවිල්ලා බාර වෙලා අපි මේකේ මුදවා ගත්තොත් විශාල මේ වගේ දේවාලයක් හිතේ ඇඳගෙන තමයි ඒ බාරේ වෙලා තියෙන්නේ. ඒ අනුව එතුමන්ලා රටින් පිටවල් කරන්නට බැරුව නැවේ රුවල් නැව නැවතත් හුලඟට දින හතක්ම එක දිගට ගොඩබිමට ගසාගෙන ඒම නිසා දින හතක් පා කරන්න බැරි වුණොත් නැවත රට තුළට ගන්නවයි කියන නීතියක් ඒවකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අනුව එතුමන්ලාට නිදහස ලැබුණා යලිත් අපේ දිවයිනේ ජීවත් වෙන්නේ. ඒ වගේම මට මතකයි මේ මෑත ඉතිහාසයේදී මේ භූමියේ දඩිමුණ්ඩ දේවාලය යම් කටයුත්තක් කරත් උද පූජාවල් පෙරහැර වෙන්න පුළුවන් හතර මංගල්‍යයන් මේ හැම දෙයකදීම මේ භූමියේ ප්‍රධාන අයිතිකාරයා උපුල්වන් ශ්‍රී මහ විෂ්ණු දෙවියන්. උපුල්වන් දෙවියන්ගේ භූමියේ පහනක් දැල්වලා තමයි අපි ඒ කටයුතු ආරම්භ කරන්නේ දෙවනුව දඩිමුණ්ඩ දෙවියන් ළඟට ඇවිල්ලා. එහෙම නොකොරොත් උපුල්වන් දෙවියන් කැමති වෙන්නේ නැහැ. දෙවෙනියට පරිවාර දෙවියන් හැටියට ඉන්න දඩිමුණ්ඩ දෙවියන් කැමති වෙන්නේ නැහැ. ඉතින් 1990 වර්ෂයේදී හිටපු දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ භූමියට ආපු වෙලාවක එතුමන්ගේ ආරක්ෂක අංශ විසින් වැඩසටහනක් යෙදුවා. විහාරස්ථානයට ගිහිල්ලා දඩිමුණ්ඩ දේවාලයට ඇවිල්ලා ඒ උපුල්වන් දේවාලයේ තිබුණ තැන දැන් මාර්ගහ තියෙනවා. ඒ මාර්ගහ යට පොඩි උත්සව සභාවක් තියෙනවා. ඉතින් අපි ඒත් කිව්වා මම පුද්ගලිකවම කිව්වා විහාරයට ගිහිල්ලා පැරණි උපුල්වන් දේවාල ළඟ පහනක් දැල්වලා ඒ දෙවියන්ගෙන් අවසර ගමු ඒ භූමිය අපි තියෙන නිසා උත්සවය කියලා අපි කිව්වහම ඒ කට්ටියට ආරක්ෂක අංශවලට ඒ වෙලාව ජනාධිපතිවරයෙක් කෙනකොට බොහොම ඉක්මනින් පැය භාගයක් හෝ පැයක වැඩසටහනකට එන්නේ එනකොට වෙලා මදි කියලා කෙලින්ම දැරිමුණ දේවාලයට ආවා. කියලා උත්සව සභාවට ගිහිල්ලා ඒ උත්සවයේදී මට මතකයි අපි 5 දෙනෙක් විතර අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. විජමු ලොකු බණ්ඩාර මැතිතුමා, චන්ද්‍රානන්දක මැතිතුමා, මමත්, ඒ වගේම අපි හිටපු මහනුවර විශ්වවිද්‍යාලයේ බස්නායක නිලමතුමා, දිසානායක මැතිතුමා, කවුරුත් ජීවිතුන් අතර නැහැ, මම විතරයි ඉන්නේ. ඉතින්
ඒ සියලු දෙනාම කතා කරනකල් හුලඟක්වත් තිබුණේ මේ මාරගහේ අතු අපි පෙරදිනේ මල්වත්තේ ඒ විශේෂඥ පිරිස් කැනල්ල දිරපු අතු සියල්ල මේවත් කරා ආරක්ෂකංශ උපදෙස් පරිදි නමුත් ප්‍රේමදාස මහත්මයා කතාව කරනකොට හරියටම හුලඟක් මුකුත් නැතුව අමු අතු කැල්ලක් ආරක්ෂකංශ උරට කඩා වැටුණා ඒක අපි කවුරුත් බලාපොරොත්තු නැති දෙයක් කොමාරේ අවසානයේ හිටපු දියවඩ නිලමෙතුමා නිරන්ජන් ජයරත්න මහත්මයා පැහැදිලිවම කිව්වා මේ මේ අය පැහැදිලිවම ඉල්ලීමක් කරා මේ බහනක් දැල්වලා අවසර ගන්න කියලා ඒ නොගැනීම තුළ තමයි මේ සිද්ධිය වුණේ කියලා දෙවියන්ගෙන් සමාව අරගෙන අධිකරු ජනාධිපතිතුමාත් ඇවිල්ලා එතුමා දැනගෙන හිටියේ නෑ මේ වැඩසටහන. පස්සේ එතුමාත් මෙතන සංරක්ෂණය කරන්න විශාල වැඩ කොටසක් කෙරුවා. ඉතින් ඒ වගේ සිද්ධි ගණනාවක් අපිට මතක් වෙනවා මහනුවර දළදා මාලිගාවේ රන්වියන ඉදිකරන අවස්ථාවේදී පවා නිරන්ජන් විජයරත්න හිටපු දියවඩ නිලමෙතුමා ප්‍රේමදාස මහත්මයාට හිණෙන් දරිමුණ්ඩ දෙවියන් පෙනී ඉඳලා මේ රන්වියන හැදීම සම්බන්ධයෙන් ඒ දීපු උපදෙස් පිළිබඳව සුප්‍රසිද්ධ හාස්කමක් හැටියටත් මට මතක් කරන්න පුළුවන්. ඒ වගේම මේ දේවාලයට උඩින් තියෙන කැලය සහිත කොටසේ වනාන්තරය සහිත කොටසේ ඒකේ තියෙනවා ඉපරිණි ගල් කණු ආදිය ඒත් ගොඩනැගිලි ඉදිවෙලා තිබිලා තියෙනවා ඒ කාලේ. සහ අලුත් නුවර කඩමණ්ඩේ තියෙන සුවිශේෂයක් ගිරිවා අම්බලම කියලා අම්බලම. ගිරිවා අම්බලම දෙවෙනි පෙරකුම්බා රජතුමන්ගේ අගබිසව වන ගිරිවස සුනේත්‍රා දේවියට අයත් බිසෝපත්වක් මේ ප්‍රදේශය. එතුමිය සීපත් වීම පිණිස තමයි ඒ ගිරිවස සුනේත්‍රා දේවියගේ නම තියලා ගිරිවා අම්බලම වශයෙන් ගල්කණු උඩ හදලා තියෙන අම්බලම. ඒ වගේම රුකුලකම ගම්මානයේ මීට එහා තියෙන ගම්මානයේ රුකුලා දේවිය පරිවාර දේවියක් හැටියට හිටපු ඒ රුකුලා දේවිය සීපත් වීම සඳහා රුකුලකම අම්බලම ඉදි කරලා තියෙනවා. ගිරිවස සුනේත්‍රා දේවියගේ සෑය මිය ගියයන් පසුව ඒ අවසන් කටයුතු කරපු ස්ථානය මේ රුකුලකම පාරේ මග වෙලක් වෙල්යායක් මැද තියෙන අද බෝධියක් පැලවිලා එතන නටබුන් තියෙනවා. ඒ සුවිශේෂ තැනත් තව තැනක් තියෙනවා ගිරිවා සුනේත්‍රා දේවිය සිහිපත් වෙන්න ගිරිවා වත්ත කියලා. ඉතින් මේ ඉතිහාසයේ තවත් එහාට ගියාම විශේෂයෙන්ම අලුත් නුවර අනෝම දස්සේ අපවත් වී වදාළ ගරුතර කෙරමිණියේ නායක හඳුනන වහන්සේ විසින් ලියන ලද පොතක සඳහන් වෙනවා ඒ ගිරිවස සුනේත්‍රා දේවිය මෙහෙට ඇවිල්ලා තියෙන ගිරිවා පත්තුවෙන් කියලා. මේ වර්තමාන ගිරිවා පත්තුව වශයෙන් හඳුන්වන්නේ අපි දන්නවා ඔය හම්බන්තොට වීර කැටියේ ප්‍රදේශයේ මෙහාට ආවයි කියන තොරතුරු සඳහන් වෙනවා. එවැනි තැන් විශේෂයෙන්ම කොටබෝගොඩ පතහ ආදී තැන් අලුත් නුවර අම්බලම ළඟ තියෙන ලිඳ මේ ඔක්කොම එන බැතුමතුන් ඒ කාලේ පිරිසිදු වෙලා නාල තමයි මේ භූමියට ඇවිල්ලා තියෙන්නේ කොයි පැත්තෙන් ආවත්. ඉතින් මේ දරුවන් විසින් මේ කටයුතු කරගෙන යනවා. ප්ලාස්ටික් එක තමයි අපි ඔබතුමන් දැනගත්තේ. එතකොට මෙතන ඉහාට මේ දේවාල කියන්නේ අලුත් නුවර ශ්‍රී දඩිමුණ්ඩ දේවාලය සහ අනිකුත් ශ්‍රී ලංකාවේ පවතින දේවාල අතර මේ පවතින ගැටලු ටික ඉරාකරණය කර ගැනීමට ඔබතුමන්ලාට තීරණද යෝජනාවන් රජයෙන් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් සමාජයට ඉදිරිපත් කරන්න මොනවද තියෙන්නේ අතරම මේ ඒ ආසිතව තියෙන ගැටලු ටික ඉරාකරණය කරගන්න රජයන්ට යෝජනා කරනවද මොනවා හරි ඇත්තටම මේ ඒ දේවාලවල බස්නායක නිලමෙතුමන්ලා හරහා දේවාලවල තියෙන සන්තක දේපල දැන් අපේ මේ දේවාලය ගත්තොත් අලුත් නුවර දැරිමුණ්ඩ දේවාලය සතුව ඉඩකඩම් වෙනම නැහැ. මහනුවර ශ්‍රී මහවිෂ්ණු දේවාලය අලුත් නුවර තිබියදී පූජා කරපු ඉඩකඩම් විශාල ප්‍රමාණයක්. වයඹ පළාතේ හේතුව දෙවෙනි පෙරකුම්බා රජතුමන්ගේ යුගයේ වයඹින් තමයි වැඩිම ඉඩම් දීලා තියෙන්නේ. බිසවගේ පැත්තෙන් කෑගල්ල දිස්ත්‍රික්කෙන් විශාල වශයෙන් දීලා තියෙනවා. ඉතින් මේ ඉඩකඩම් අද නොඑක් දෙනා අල්ලගෙන ඉන්නවා. ඉතින් මේවා निराකරණය කරගන්න ගියාම දේවාලයට පත් වෙන නිලමෙතුමාගේ නිල කාලයේ මදි නඩුකේ කියන්නේ. ඉතින් එතුමන්ලත් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඉතින් පොදුවේ රජෙන් මේ ඉන්න ඉඩම් වල ඉන්න අය ඉවත් කරන්නවත් ඒ අයට අසාධාරණ විදිහට බදු හෝ හිඟ රාජකාරී මුදල් අය කරගෙන තලා පෙලන්නවත් නෙවෙයි.
රජයෙන් පුළුවන් විශේෂ වැඩපිළිවෙලක් කරන්න මේ දේවාල විහාර සන්තක දේපළවල ඉන්න අයව කැඳවලා 100%ක් මේක හරියන්නේ නැහැ කැඳවලා යම් ආකල්පමේ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් කරන්න. එතකොට ස්වේච්ඡාවෙන් මම භුක්ති විඳින්න දෙවියන්ගේ දෙයක්. එහෙම නැත්නම් දලද හඳුන්ට අයිති දෙයක්. මේක හොඳ නැහැ අපි රුපියල් 10ක්වත් ආධාරයක් කරන්න නැතුව මේ දේවාලයට මේක භුක්ති විඳින එක අපිට සාපයක් වේ. අපිට විතරක් නෙවෙයි අපේ પરම්පරාවෙම අයිට මේක සාපයක් වේ කියන චේතනාව ඇති වෙලා සුව කැමැත්තෙන් යම් මේ පරිත්‍යාගය කරන තත්වයක් ඇතිකරන්න රජයට මම හිතන්නේ ආණ්ඩුවකට කරන්න පුළුවන්. අද කොයිම ආණ්ඩුවක්වත් අත ගහන්නේ නැහැ මේ වගේ බරපතල සිද්ධියකට. ඉතින් ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වුණොත් මම හිතන විදිහට බස්නායක නිලමේ වරුන්ට එක විශාල සහායක් බවට පත් වේ. දැන් එහෙම නැත්තම් අද තියෙන දේ තමයි නඩු දාන එක. එන්තර වාසිය වුණා ඊළඟට නඩු දානවා. ඉතින් නීතිමය පියවර ගන්නවට වැඩි සමහර අත වශයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැනට දේවාල සන්තක දේපළවල අයිතිය පිළි අරගෙන බදු ගෙවමින් ඒ අය හිඟ රාජකාරී මුදල් ගෙවමින් ඉන්න යම් පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒ කට්ටියටත් පුළුවන් ඒ දේවාලට අයිති නැහැ කියලා අල්ලගෙන නිකන් ඉන්න. ඒගොල්ලෝ හිත ඇතුලේ තියෙනවා මේක අපි પરම්පරා ගානක් භුක්ති විඳින්නේ දෙවියන්ගේ දේ. එහෙම කරන්න හොඳ නැහැ කියන එක. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තමයි කරන්න. ඊට අමතරව විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ අපේ ඓතිහාසික දේවාල 32ක් තියෙනවා. රුහුණු කතරගම දේවාලය, සමන් දේවාලය කතරගම, වගේ මහනුවර පිටිසර දේවාලය ටික, මේ වයඹ පළාතේ දේවාලය ටික මේ ඔක්කොම ගත්තාම මේ ඒවා සංවර්ධනය කරන්න හැම රජයකින්ම යම් දායකත්වයක් දීලා තියෙනවා. ඒ අඩු වැඩි වශයෙන් යම් යම් තැන්වලට ඒවා ලැබිලා තියෙනවා. අපි සතුට වෙනවා විශේෂයෙන්ම අලුත් නුවර. අලුත් නුවර වර්ෂ 1988 දී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තුමා ප්‍රථම වරට මේ පූජ්‍ය ප්‍රදේශයක් හැටියට ගැසට් කරා. ගැසට් කරලා සංවර්ධන කටයුතු ආරම්භ කරා. ඒවකට නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව යටතේ මේ භූමි දර්ශන ඇති කරලා පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ගොඩනැගිලි සියල්ලක්ම සංරක්ෂණය කරලා ජල පහසුකම් ලබලා දීලා අත වශයෙන්ම අදටත් අපි ගන්නේ තුමාගේ කාලේ ලබා දුන්න ජල පහසුකම් ටික තමයි ප්‍රයෝජනට ගන්න. තමතරව අවට වාසය කරන ජනතාවගේ විශේෂයෙන් මේ වටේ ජීවත් වෙන පිරිස මෙතෙන් එන්න බැතිමතුන් නිසා ජීවත් වෙන්නේ. අද ජනතාව මෙතෙන්ට වැඩියෙන් එනවා කියන්නේ හිඟුල හන්දියෙන් හැරිලා අලුත් නුවර දක්වා යන කිලෝමීටර 4යි ගානම ගත්තොත් පාර දෙපස ඉන්නේ හැම කෙනෙක්ම මෙතනින් ජීවත් වෙලා. ඊළඟට ප්‍රයිවට් බස් එක ගත්තත්, CTB බස් එක ගත්තත්, 3-wheeler එක ගත්තත් මේ හෝටල් තොරම්බල් විකුණන කඩ පූජා භාණ්ඩ මේ හැම කෙනෙක්ම. ඉතින් ඒ එතනින් පස්සේ විශාල සෙනගක් මුළු ලංකාවෙම එන්න පටන් ගත්තා. ඊයින් පස්සේ වරින් වර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ දිවංගත ජෙනරල් අනුරුද්ධ රත්නත්තේ හිටපු අමාත්‍යතුමා. එතුමා මේ පූජා භූමියේ විදුලි බල ඇමතිවරය හැටියට නිදහස් කරා ගාස්තුවෙන්. ඒක විශේෂිත දෙයක්. ඒ වගේම මොන්ටි ගොපල්ලව හිටපු සංස්කෘතික අමාත්‍යතුමා මේ දේවාලේ සංරක්ෂණය කරන්න එතුමාගේ විශාල දායකත්වයක් ලැබලා දුන්නා. ඒ වගේම මේ දිස්ත්‍රික්කේ මම නම් වශයෙන් නොකියවට සිසුන් අපේ දිවංගත චන්ද්‍රාරත්න මහත්තයා. ඒ වගේම මහීපාල හේරත් අපේ වත්මන් උතුරුමැද අඬුකාරතුමා. රංජිත් සියඹලා පීඨයේ මහත්තයා. එවැනි මං හිතන්නේ CR බෙලිගම්මන අපේ එතුමා තමයි විදුලිය මුලින්ම දීලා තියෙන්නේ. මේ වගේ අය අපි සිහිපත් කළ යුතුයි. තව අපි නම් මට සමහරට අමතක වෙන්න ඇති නමක් දෙකක් සමාවෙන්න ඒගෙන. ඒ සියලු දෙනා රජ කාලෙන් පසුව ඒ කටයුතු කරා. විශේෂයෙන්ම පසුගිය රජයේ සමයේ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමත් සාගල රත්නායක මහත්තුමත් විශේෂ අවධානය යොමු කරලා වරින් වර මේ සංරක්ෂණ කටයුතු විශාල කොටසක් ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා හස්තියක් අපිට දුන්නා. ඒ ප්‍රේමදාස මහත්තුමත් අලියෙක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිතුමා එතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අලියා වෙනුවට අපි නැවතත් මාරු කරලා දැන් හොමාරු කරලා වඩම්මන්න පුළුවන් අලියෙක් අපේ දේවාලේ ඉන්නවා දේවාභරණ වැඩම කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සංවර්ධන කටයුතු අපි සැලැස්මක් තියනවා. දැන් වර්තමානයේ කරන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් ඒ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. ඒක ඇතුලේ යම් යම් කොටස් අපි
සංවර්ධන කටයුතු කරගෙන යන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මට තව පෙරහැරගෙන මතක් කරන්න ඕනේ. ලංකාවේ ඇසළ පෙරහැර ආරම්භ කරන්නේ මේ භූමියෙන්. ලංකාවේ ඇසළ මුල්ම ඇසළ පෙරහැර ආරම්භ වෙන්නේ අලුත් වරින්. දින 26ක් පුරා ලංකාවේ කිසිම තැනක දින 26ක් පෙරහැරක් තියන්නේ නැහැ. අතුල් පෙරහැර සහ වීදි පෙරහැර දින 26ක් පවත්වලා අපි ඒ දින 26න් පස්සේ දින 7ක් ගත වෙනකොට කප කපනවා අපි මහනුවර ඇසළ පෙරහැර. ඊට හේතුව තමයි මෙහි තිබුණ උපුල්වන් දේවාලේ මහනුවරට රැගෙන ගියාට පස්සේ තමයි මහනුවර අඩපණ වෙලා තිබුණ ඇසළ පෙරහැර යලිත් පණ දීලා තියෙන්නේ. දළදා වංශය හංගාංග හිටපු කාලේ හතුරන්ට බයයි. ඉතින් ඒ නිසා අදටත් අපිට කප රැගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ අලුත් නුවර තමයි මහනුවර ඇසළ පෙරහැර. ඉතින් අලුත් නුවර පෙරහැර අපි දින 26ක් පුරා පවත්වනවා. ඒකට අලියතුන් ලංකාවේ එකම තැන නොමිලේ අලියතුන් ලබා දෙන. දැන් ලංකාවේ සියලුම හිලේ අලියතුන් දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේවාල ඉදිරියට ගෙනල්ලා වන්දවලා ආශිර්වාදය ලබා ගත යුතුයි කියන මතය එදා ඉඳලා අද දක්වා තියෙනවා. දැන් මහනුවර පෙරහැරට උනත් කලින් ගිහිල්ලා අලියතුන් බුක් කරනවා. හරි තරගයක් තියෙන දේවාල හතරටයි මාලිගාවට. අපි කිසිම කෙනෙකුට ආරාධනා කරන්නේ සුව කැමැත්තෙන් ඇවිල්ලා තමන්ගේ අලි හාම් පුතත් ඇවිල්ලා අත් ගොව්වත් ඇවිල්ලා දෙවියන් ඉදිරියේ දනනම්වලා ආශිර්වාද ලබා ගන්නවා. ඒක සුවිශේෂ දෙයක්. අපි මේ දින 26 ඉවර වෙලා මහනුවර දින 5ක් කපහිට වෙලා දින 5ක් අතුල් පෙරහැර දින 11ක් වීදි පෙරහැර සහ ඉහි විශේෂයෙන්ම මේ පෙරහැර දෙකම සම්බන්ධ කරලා තියෙන ශාන්ති කර්මයක්. වලියක් ශාන්ති කර්ම මංගල්‍ය කියලා. ඒකට ඒ කාලේ රටේ රජතුමා ඇතුළු නිලමේවරුන් සහ පෙරහැරට සහභාගී මේ විවිධ කටයුතු වල සහභාගී වෙන හැම කෙනෙක්ගේම වස් දොස්යන් දෙක කරලා තියෙනවා. වර්තමානයේ මහනුවර ඇසළ පෙරහැරෙන් පස්සේ දින 7ක් ඒක කරලා තමයි වැඩ ඉවර කරන්නේ. ඒතකොට මුළු ප්‍රෝග්‍රෑම් එකම ගත්තාම මාස දෙකක වැඩසටහනක්. දැන් අපේ මේ බඳින වියන් ඒ වගේම දේවාභරණ පෙරහැර ඉවර වෙලා නියම තැන ස්ථානගත කරන්නේ අර වලියක් ශාන්ති කර්ම මංගල්‍ය ඉවර වෙනවා. ඒතකොට මේ දෙකම සම්බන්ධ උත්සව දෙකක්. බුදුමල්ල කාලයක් ඉස්සේ මේ දේවාලෙ මෙහෙම මේ ආකාරයෙන් පවත්වන යනවා. වර්තමාන වෙනකොට මේ රටේ පවතිනවා ඇත්තට වසංගත තත්ත්වයක්, කොරෝනා වසංගත තත්ත්වය. ඒ හැමෝම බුදුමල්ල අභියෝගයේ ලක් වෙලා තිබෙනවා කියලා අපිට හිතෙනවා. මොකද දැඩි ආරක්ෂිත තත්ත්වයක් යටතේ තමයි බැතිමතුන්ට මේ වන්දනාමාන කිරීම සලසලා තිබෙන්නේ. ඒ පිළිබඳවත් අපි දැනගැනීමට කැමතියි. ඔය ඇත්තටම මේ කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වන විට අලුත් නුවර දේවාලය කරා පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව අලුත් නුවර පමණක් නෙවෙයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට සියලුම පූජනීය ස්ථාන වලට එන සෙනග සීමා වුණා. ඒ වගේම අපිට සිද්ධ වුණා අපි බලධාරීන් පොලිසියත් අපිත් යම් යම් තීන්දුව වලට එළඹෙන්න. ඒ නිසා අපි මේ පුදබිමට ඇතුල් වෙන සියලුම බැතිමතුන්හට මූලික සෞඛ්‍ය පුරුදු හරියාකාරව පිළිපදින්න කියන එක අපි නිතර නිතර ඉල්ලීම අපි අනවුස්මන්ට්ස් වලින් ප්‍රචාරක මාධ්‍යයෙන් කරනවා. ඒ වගේම යම් සීමාවකට ගිහිල්ලා තමයි වන්දනාමාන කරන්න දෙන හේතුව තමයි දේවාලය ඇතුළට යන්න යන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒකට දුරස්ථභාවය ආරක්ෂා කරගන්න ආදී කටයුතු අමාරු නිසා අපි වෙනදා බැතිමතුන් දේවාලය ඇතුළටම ගිහිල්ලා වන්දනා කරපු තැන ඈත සිට දැකලා තමන්ගේ ප්‍රාර්ථනාවන් අනුව පුද පූජා පවත්වල වැඳගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සමය තුළ ඒක කාලෙක ලොක්ඩවුන් අගුළු දමා තිබුණ කාලේ එකම බැතිමතෙක්වත් නොමැති අවස්ථාවක් තිබුණා. මට මතකයි මේ වගේම අපිට ඒක අලුත් අත්දැකීමක් නෙවෙයි. මට මතයි 1989 කාලවල ඇඳිරි නීතිය පනවලා තිබුණ වෙලාවල් වල එහෙම නැත්නම් කළු ජූලිය මේ රටේ ඇති වුණ 1980 ගණන් වල රටේ විශාල කලබලයක් ඇති වුණ වෙලාවක මේ බැතිමතුන් කිසිම කෙනෙක් පැමිණියේ නැහැ. නමුත් අපි බැතිමතුන් හිටියත් නැතත් දෛනික තේවාවන් පුද පූජා ඒ දළදා මාලිගාවත් මේ ඓතිහාසික සිද්ධස්ථාන දේවාල වල ඒ ආකාරයෙන් මිෂ්ට කළා. දැන් හොඳම උදාහරණය තමයි මහනුවර ඇසළ පෙරහැරට මේවර කිසිම පෙරහැර නරඹන්නට කිසිම කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. නමුත් පෙරහැර ඒ විදිහටම කරා. අලුත් නුවර පෙරහැරත් වාහල් කඩවල් වහලා පෙරහැර වෙලාවේ කිසිම කෙනෙකුට අතුලත් වෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒ අපි මේක සංදර්ශනයක් හැටියට නෙවෙයි
මේක පූජෝත්සවයක් හැටියට පූජාවක් හැටියට කවුරුත් ආවත් නැවත් ඒ කටයුතු අපි සිද්ධ කරනවා එකම දේ බැතිමතුන් හට දැන් දලදා පෙරහැර වීදිවල ගමන් කරනකොට බොහොම ශ්‍රද්ධාවෙන් සාදු කියලා දලදා කරඬුව වැඩම කරනකොට වන්දනාමාන කරනවා පාර දෙපසෙ ඉඳලක වර්ෂයට එකපාරයි ලැබෙන්නේ ඉතින් දේවාභරණත් දේවාලෙන් එළියට වැඩම කරලා වීදිවල වැඩමනකොට වීදි දෙපසෙ ඉඳලා මිනිසු භක්තියෙන් වන්දනා කරනවා ඒක නැති වෙලා තියෙන ගැටලුවක් අතර මේ ආකාරයෙන් තමයි මේ වර්තමානයේ ඔබතුමන්ලා මේ වැසතුන්ට වන්දනාමාන කිරීමට ඉඩ සකස්සලා තියෙනවා. ඔව් අද අපි ධර්ම ටීවී YouTube මාලිකාව තුලින් අද පැමිණියේ මාමණලේ පිහිටි අලුත්නුවර ශ්‍රී දරිමුණ්ඩ දේවාලය වෙතයි. එහි පැමිණීමේදී අපිට හමු වුණු ඒ බාරකාරීත්වය දරන මේ අවස්ථාවේ දම්සිරි බණ්ඩාර කරුණාරත්න මැතිතුමන් සමග තමයි අද මේ සංවාදය ගොඩනැගුවේ. එහෙනම් ඔබතුමන්ට ඇති අවසානයේදී මේ ප්‍රේක්ෂකයන්ට යමක් කියීමට විශේෂයෙන්ම මට මම සඳහන් කළ යුතු අවසන් කරන්න මත්තෙන් අද මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය යටතේ. ඊට හේතුව ඉතිහාසයේ ඇති සම්බන්ධකම් නිසා මහනුවරට ඒ ප්‍රධාන දේවාලය රැගෙන ගියා. ඊට අනුබද්ධ දේවාලයක් හැටියට තමයි දිස්ත්‍රික්ක දෙක තිබුණත් පාලනය වෙන්නේ. එහි වර්තමාන බස්නායක නිලමෙතුමන් හැටියට කටයුතු කරන්නේ ගරු මහින්ද රත්වත්තේ වැතිතුමන් මහනුවර හිටපු පුරපතිතුමන්. එතුමත් අද අපි කොච්චර මේ ගොඩනැගිලි ගැන කතා කරත් ඒ වගේම මේක ඉතිහාසය ගැන කතා කරත් මේ චාරිත්‍ර වාරිත්‍ර අවුරුදු සිය ගණනක් තිස්සේ පවත්වාගෙන අවිලා තියෙනවා. අනාගතයේදී මේවා පවත්වාගෙන යන්න මේ තරුණ පරපුරවල් හුරු පුරුදු කිරීම අපිට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. මේ අභියෝගය රත්වත්තේ මැතිතුමන් නිලයට පත් වෙලා දැනට වසර 6ක් පමණ වෙනවා. ඒ කාලය තුල එතුමා බොහෝ දේවල් වලට පණ දුන්නා. පැලිලිලා ගිය අපි ස්තුතිවන්තව මතක් කරන්න ඕනේ. විශේෂයෙන් කප අලුත්නුවර සිට මහනුවරට රැගෙන ගියේ වාහනේ. පුංචි පෙරහැරක් ගිහිල්ලා කිලෝමීටර් භාගයක් වාහනේ පටන් ගන්න වාහනේ ගිහිල්ලා නුවරට නැත්තල නුවර වීදියකින් ආයේ පෙරහැර ගියා. නමුත් අද වෙන විට එතුමා ආරම්භ කළා අපි සියලු දෙනාගේම කැමැත්ත පරිදි මහනුවරටම පයින් ඇතකු පිට පෙරහැර යන්න. එපමණක් නෙවෙයි පැරණි පරම්පරාවලට සම්බන්ධ උදවිය ගෙන්වලා ඒ අයම මේ අදාළ රාජකාරි සඳහා යොදවා ගැනීම වැඩපිළිවෙලක්. එයාගේ ආර්ථික තත්ත්වය පිළිබඳ හොයා බලා දිරිමත් කරලා ඒ අයම තවත් අවුරුදු සිය ගණනක් මේ කටයුත්ත පවත්වාගෙන යන්න එතුමා වැඩ කටයුතු කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා. එතුමාට ස්තුතිය පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම අද මේ වැඩසටහන පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. විද්‍යුත් නාලිකාවක් මේ වගේ අනාගත පරම්පරාව තරුණ පරම්පරාවට දෙවියන් පිළිබඳව අද ගත්තහම බොහෝ තැන්වල මේ අලුත් දේවාල ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ එක්ක ගත්තහම දිවයිනේ තියෙන දේවාල ඉපැරණි 32යි. ඒ 32ට පමණයි බස්නායක නිලමේ උරුපත් වෙන්නේ. නමුත් අපි ඉහේ කෙස් ගන්නට දකින්න රටේ තනින් තන ඉදි වෙනවා. නමුත් ඒවා මේ මෑතක ඉදි කරලා ඉතිහාසයක් සම්ප්‍රදායක් නොමැති තැන. අපි මේ ස්ථාන පිළිබඳව පැහැදිලි දැනුවත් කිරීම අනාගත පරම්පරාවට කිරීම පිළිබඳව අපි ඔබතුමන්ලට ස්තුති වෙනවා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ග්‍රන්ථ කීපයක් පරීක්ෂණාත්මකව ලියවෙනවා. එතෙක් අපි දරුවෝ දැනුවත් කළ යුතුව තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙන අතර අපි විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා එන බැතිමතුන්ගේ මේ දේවාලය පිහිටි භූමිය ඓතිහාසික පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් තැනක් පූජනීය තැනක් මේ භූමියට ඇතුල් වෙන විට අපි බෝඩ් ගහලා තියෙන්න පුළුවන් නොගහලා තියෙන්න පුළුවන් සංවරශීලී ඇඳුම් වලින් සැරසිලා පිරිමි ගැහැණු දෙපක්ෂයම ඒ වගේම මේ භූමියට පැමිණෙන ඔබ භූමියේ පිරිසිදුව තබා ගන්න උපරිම මේ පළතුරු කාලා මළුව අපිරිසිදු නොකර කසල බහලන භාජන වලට ඒව දාලා සම්පූර්ණ සහය දෙන්න ඒ වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා තැන් ටික ආරක්ෂා කරගන්න දෙන්න විශේෂයෙන් දෙවියන් වඳින්න එනකොට වර්තමානයේ පවතින සංගත තත්ත්වය නිසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරට ක්‍රියාත්මක කරන්න කියන එක ඉල්ලා හිටිනවා අපි එහෙම නැතුව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළොත් අපිට මේ වගේ නිදහසේ වන්දනාමාන කරන්න තියෙන කාලේ අර පහුගිය ලොක්ඩවුන් එක වගේ කාලයකට මූණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා
සියලු දෙනාටම විශේෂයෙන්ම මේ සදා කැපවුණ ඔබතුමන්ටත් ඒ පිටපසේ ඉන්න කණ්ඩායමට තුනුරංගේ ආශිර්වාදයක් දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර මහදේවියන්ගේ පිටත් උපුල්වන් විෂ්ණු දේවියන්ගේ පිට ආශිර්වාදයක් ලැබේවා රටේ සියලු දෙනාටම මේ පිට ආරක්ෂාව ලැබිලා වසංගත තත්වයෙන් මේ රට ඉතාම ඉක්මනින් මිදිලා යලිත් මේ රටට සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයබන ඔබතුමයි දෙරණපුරා ධර්ණ ටීවී